अपे पुत्तलम डिस्ट्रिक्ट नियोजने करने अपे पक्षे विशाल सत्याक मंगिताने दीर्घ कालयक पुत्तलम डिस्ट्रिक्टे दामु दसनायक मरियांटेक सटन करमिन अपे पक्ष आरक्षा करला अदत पक्ष आरक्षा करने माहित मित्र पार्थ रांगे भंडार हिटुपु अमित्तुमनी एवागेम मंगिताने मे रटे जनतावगे हित दिनागत අපි දැක්කා මේ පළවෙනි කොරෝනා රැල්ල හැදීගෙන එනකොට තමන්ගේ ජීවිතේ පරදුවට තියාගෙන ජනතාව අතරටම ගිහිල්ලා ජනතාවට අවශ්‍ය ආහාර සියල්ලක්ම සපයන්නට ඉදිරිපත් වූ අපේ තාගවත් හිතවත් අපේ හිටුකෝ ඇමති පාලිත පෙරප්පරුම හිටු මැපෙන්තුමාගෙන්ද එවගේ ම කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරගෙන මට මගේ අපේක්ෂා එදත් මාත්‍රික එකතු වෙලා අපේ යෝන් පෙරමුණ ශක්තිමත් කරන්නටත් පක්ෂය ආරක්ෂා කරන්නටත් කෑගල්ල දිස්ත්‍රික්කේ ඉන්න නායකවරුන් අපේ පක්ෂය අත්හැරලා යනකොට මෙතුමා තනියෙන් කෑගල්ල දිස්ත්‍රික්කේ නායකත්වය බාරගෙන අපේ පක්ෂය වෙනුවෙන් විශාල වැඩ ප්‍රමාණයක් කරපු මාහිත මිත්‍ර අපේ සංදීප් සමරසිංහ हिटुप पार्लमेंट मंत्री कौर दपे वृत्तीय समिति मेरटे वृत्तीय समिति वलट अवश्य नायकत्व लबादीन विशाल हंडाकन विशेष मे अवस्था कोरोना पटीन अवस्था सौख्य शेष पीलिबंद विशाल कार्यभार अपे समन रत्न प्रिय हिटुप पार्लमेंट मंत्री ඉවාගෙම අපේ උතුමාලගේ දිස්ත්‍රික්කේ දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙන අයතනේ මට මේ පසුගියදා මේ නියෝජ්‍ය නායකම ලබා ගන්නට විශාල කාර්යභාරයක් මගේ පිටිපස්සින්දම මාව තල්ලු කරපු එක් පුද්ගලයෙක් තමයි මා හිරවත් අපේ අනුරාධ නායක මහත්මයා උතුමාගෙන් අවසරයි ඉවාගෙම අපේ අනුරාධපුර දිස්ත්‍රික්කේ अपे अनेक संविधायक रणवीर मेत्तुमा इन अभे सिंह मेत्तुमा इन धैर्य साको मेत्तुमा नीतिज्ञ अपे सजीव मेत्तुमागेम मितंट कम्युनिटी इटुपु राज्यसभा मंत्री गुरु नगराधिपत्तुमाल उपनगराधिपत्तुमाल विभागेम समावेन अपे भारत मेत्तुमा अपे कुरुनागर डिस्ट्रिक्ट नियोजने भारत मेत्तुमा देवागेम दुविंद आर्टिकल मेत्तुमा कोलंबु डिस्ट्रिक्टे मेवर तरंग करपु उपुल मालवन मेत्तुमा देवागेम अपे पक्षेर शक्ति अक्लबादेन अपे किसान तियोडो मेत्तुमा अतुलु पेमिनिस्मस उपस्यूरु दिनागेम अवसर पलुमेन्न मित्रुने उपस्यूरु दिनाटम मगे स्तुति पुदकन्म अद मे रस्वीमट सहभागी वीम पिलिबंद विशेषेन्म अपे अरम नूने निकम निकम तमुन्नासेला मितंट कैंदवेला कथा की प्याक्येला आपो कोलंबे अन्नटने वे अपे अरम नूने इस्तेला मैविला तमुन्नासेला के गम में डिस्ट्रिक्ट ऐविला आसने इन संविधायक वृत्त साक्षात्कार करला एवा के विशेष तमुन्नासेला के अन्ने अपे पक्ष अखर गिहिला नत्तु अपे पक्ष आरक्षा करगन यदा तदा तिन्नाय තමුන්නාසලගේ අදහස් ටික අරගන්නට තමයි ඒ අදහස් අරගෙන ඉදිරියේ ගැටපිල හදාගෙන තමයි අපි ආරම්භ. ඒ තමුන්නාසල තමයි දන්නේ ඇත්තෙන්ම ගම්මට්ටමේ මොනවද වෙන්නේ. පක්ෂය කොහමද අපි ඉදිරියට ගෙනියන්නේ? පක්ෂය කොහමද අපි ආරක්ෂා කරන්නේ? කොහමද ගම්මට්ටම සංවිධානය කරන්නේ? කොතනද පක්ෂය වැරදුනේ? කොහොමද මේ වැරදි අපි හදාගන්නේ? ඉතින් මම හිතනවා තමුන්නාසල මේ අවස්ථාවේදී ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරනවා. චෝදනා ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒකට ඔබ සියලු දෙනාටම මගේ හදවතින්ම මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ අපේ ශාන්ත මැතිතුමා. ඔබතුමා කිව්වේ මේ ඇත්තෙන්ම මම 100%ක් අනුමත කරනවා. අපේ විශාල අපේ ආණ්ඩුවක් හැදුවා. මම හිතන්නේ අපේ පාක්ෂිකයන් අවුරුදු 20ක් තිස්සේ දුක් විඳලා පක්ෂය ආරක්ෂා කරන කොහොමහරි अपे दिदास पहलवे जनाधिपति वर्ण जयग्रहण करगन अभी आंडुअ
ආණ්ඩුවක් හැදුවෙන් පස්සේ අපි පාක්ෂිකයන්ව අමතක කරනවා. ඒකයි ඇත්ත කතාව. ඒක අපි කවුරුත් පිළිගන්නවා. අපේ පාක්ෂිකයන් බලාපොරොත්තු වුණා අවුරුදු 20ක් ඉඳලා අපේ ආණ්ඩුවක් හැදුවන් පස්සේ අඩුම ගානේ අපිට රැකියාවක් ලබා ගන්නට පුළුවන් වෙයි. නැත්තම් අර පැලිගැනීම් වලට අහු වෙන කට්ටියට සාධාරණයක් වෙයි කියලා. අපේ පාක්ෂිකයන්ට ගමට අභිමානයක් තියාගෙන අපි තමයි UNP කාර්යය කියලා කියන්න පුළුවන් විදිහට ගමේ ඇවිදින්න පුළුවන් විදිහට ආණ්ඩුවක් හදා ගන්නට ඕන අවශ්‍යතාවය තිබ්බා. නමුත් ඒ අවුරුදු 4 මාසයේදී අපේ ආණ්ඩුව විසින් කරපු වැරදි නිසා ඇත්තම ඒ අභිමානය අපේ පාක්ෂිකයන්ගෙන් ගිලිහි ගියා. විශාල කලකිරීමකට පත් වුණා. ඒ කලකිරීම නිසා තමයි ගිය මහමැතිවරණයේදී එවාගෙම ඊටත් ඉස්සෙල්ලා ප්‍රාදේශ සභාවේදී මැතිවරණයේදී අපිට ඒ වැනි ප්‍රතිඵලයක් ලැබුණේ. එක පැත්තකින් මම කියනවා ඒක හරි. මොකද අපිත් පක්ෂයේ ඉන්න වගකීම් දරන අය හැටියට අපිටත් ඒක හොඳ පාඩමක්. පාක්ෂිකයන් අපිට හොඳ පාඩමක් උගන්වලා දුන්නා. ඒකෙන් ඇස්තරුණා. ඒ ඇසරීමෙන් තමයි දැන් අපිට කරන්නට ඕනේ ආපෝ ඒ වැරදි ඉදිරියේදී ඒ වැරදි කරන්නට අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මේ පක්ෂය ආරක්ෂා කරපු තමුන් වහන්සේලාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපි සාධාරණයක් කරන්නත් අවශ්‍යයි. ඒ වගේම පාක්ෂිකයන් බලාපොරොත්තු වෙන විදිහටත් මේ පක්ෂය හැදෙන්නට අවශ්‍යයි. නැත්තම් අපිට ඉදිරි ගමනක් නැහැ. තමුන්නාසලා දන්නවා. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉතාමත් සුන්දර කාලයක් තිබ්බා. ඒ කාලේ මං හිතනවා අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂයේ බලකොටු හැටියට තිබ්බා. මොකද එක්සත් ජාතික පක්ෂයේ නායකවරුන් මහමාන්‍ය TS සේනානායක මැතිතුමා, දඩ්ලි සේනානායක මැතිතුමා මේ රටට කරපු සේවය පිළිබඳ මං හිතන්නේ කෘෂිකාර්මික වශයෙන් කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරුවා මේ රටට. මේ අනුරාධපුර තිබ්බේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වගේ තිබ්බේ. නමුත් ක්‍රමක්‍රමයෙන් අපිට ඒක ගිලිහි ගියා. ඉතින් අපි දැන් පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයක් හැටියට ආපු එතුමා මේ පක්ෂය බිහි කරපු ඒ සේනානායකවරු, ඒ වගේම ජයවර්ධන, සියා ජයවර්ධන මැතිතුමාලා එවැනි නායකවරුන් එදා අනුගමනය කරපු ප්‍රතිපත්ති ආපු අපි ගේන්නට අවශ්‍යයි. එදා අපි කිව්වේ මොකද? තමයි පන්සලයි වැවයි දාගබයි. එතනට අපි යන්නට අවශ්‍යයි. මොකද කාලයක් තිස්සේ අපි එතනින් ඈත් වුණා. පාක්ෂිකයන්ගෙන් ඈත් වුණා. රටේ ජනතාවගෙන් ඈත් වුණා. දැන් ආපු ජනතාව ළඟට ගිහිල්ලා ඒ ඈත්වීම පැත්තකට ලං වෙලා ඉදිරියේදී හොඳ ගමනක් යන්නට අවශ්‍යයි. මොකද දැන් අලියව නැගිටවන්න හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. දැන් නැගිටවන්න අවශ්‍යයි. තමුන්නාසලට තේ වුමනාව තියෙනවා, අපිටත් තේ වුමනාව තියෙනවා. අපි ඇත්තම කිව්වොත් මං හිතනවා අපේ රංග බණ්ඩාර මැතිතුමා, පාලිත තෙවරප්පෙරුම් මැතිතුමා, මමත් ගිය මහමැතිවරණයේදී තරං කරන්න නෙවෙයි හිටියේ. මොකද අපිත් කලකිරීමෙන් හිටියේ. මොකද මං දන්නවා අපිත් ඇමතිවරු හැටියට අවුරුදු 4 මාසයක් තිස්සේ අපි ලොක අසහනකින් හිටියේ. අපේ පාක්ෂිකයන්ට අපිට හරියට උදව් කරන්න බැරි වුණා කියලා. නමුත් ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කඩාගෙන ගියේ නිසා තමයි පක්ෂයට තියෙන ආදරය නිසා තමයි අපි හිටියේ. නැත්නම් අපිටත් මේ මෙතුමාලා කිව්වා වගේම අපිටත් පාර්ලිමේන්තුවට යන්න ඕන නම් අපිටත් ලේසියෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක කත්වැල් වැඳගෙන යන්න තිබුණා. කිසි ප්‍රශ්නයක් නැතුව පාර්ලිමේන්තුවේ ඉඳ ගන්න තිබුණා. නමුත් අපි කෙරුවේ නැහැ ඒක. ඒ කෙරුවේ නැත්තේ පක්ෂයට තියෙන ආදරය. පක්ෂ ආරක්ෂා කරන්න ඕන කියන ඒ අරුමුණෙන් තමයි අපි හිටියේ. ඉතින් අපි දැනගෙන හිටියා මේ මැතිවරණය අපිට කිසිසේත්ම අපි ජයග්‍රහණය කරන්න බැරි වෙයි. ඒත් මේකට මුහුණ දෙන්නට ඕනේ, පක්ෂ ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අපි ඉදිරිපත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී මම හිතන්නේ මැතිවරණ කාලයේදී අපිට බැනුම් අහන්න උනා හොඳටම. ආසන මට්ටමේ යනකොට දිස්ත්‍රික්ක වැටේ ගිහිලා චන්දිල් දන්නකොට හොඳටම බැනුම් අහන්න උනා. ඒත් ඒකට මුහුණ දීගෙන අපි ඒ චන්දි ව්‍යාපාරය ගෙරුවා. කිවිතුනේ එකයි. මොකද අපිට මේ කැක්කුම තියෙනවා මේ පක්ෂය ගැන.
අපිට මේ තනතුරු නෙවෙයි නියෝජ්‍ය නායකද නායකද එහෙම නෙවෙයි මෙතන රංගේ බණ්ඩාර මැතිතුමා පාලිත දෙවරප්පරම මේ සිවුරු දනම මෙතන ඇවිල්ලා ඉන්නේ සිවුරු දනම ඉන්නේ තනතුරු වලට නෙවෙයි පක්ෂය නිසා මොකද අපිට මේ පක්ෂයේ ඉතිහාසය ගත්තොත් මෙතුමා කිව්වා වගේ අද තරුණ පරම්පරාව දන්නේ නැහැ මේ පක්ෂය විසින් මේ රටට කරපු සේවය පිළිබඳ මොන වගේ දැවැන්ත නායකයෝ හිටියද මේ පක්ෂය මහාමාන්‍ය ඩීඑස්ඒ නායක ඩඩ්ලි සේන නායක සර් ජෝන් කොතලාවල ජයජයවර්ධන රණසිංහ ප්‍රේමදාස බීබී විජේතුංග රනිල් වික්‍රමසිංහ මේ මොන වගේ නායකවරුන්ද ඔය නායකරු කණ්ඩායම් ගත්තාම මම හිතන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් බීබී විජේතුංග මැතිතුමා ඇරෙන් අනිත් සියලු දෙනාටම නායකමකුත් මට තියෙනවා ඒගොල්ලන්ගේ ලේ තමයි මගේ ඇඟේ දුවන්නේ ඒක නිසා තමයි අපිට මේ පක්ෂය අතරලා යන්න බැරි අපි කවදාවත් මේ පක්ෂය ක්‍රියාකාරී දේශපාලනයෙන් අයින් වුණත් එක්සත් ජාතික පක්ෂය අතරලා නම් යන්නේ නැහැ වෙනත් පක්ෂයකට යන්නෙත් නැහැ මේ පක්ෂයට ගත් අදත් හෙටත් ඡන්ද දීගෙන වැඩ කටයුතු කරන්න මේ ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න සේවය කරන්න තමයි අපි බලාපොරොත්තු මෙතනට ඇත්තෙන්ම අපි ඇවිල්ලා තියෙන්නේ මිතුරුනි ආපෝ දැන් ගම්මට්ටමට මේ අපිට යන්නට අවශ්‍යලා තියෙනවා ඒ නිසා තමුන්නාසලත් එක මේ ගමන යන්නට අවශ්‍යයි තමුන්නාසලා තමයි එදා ඉඳන් අද වෙනකන් අපි පක්ෂ ආරක්ෂකයෝ ඒ වගේම පක්ෂ විසින් විශාල වශයෙන් අසාධාරණ කරපු කණ්ඩායම තමයි මෙතන ඉන්නේ ඒ පක්ෂ අත්හැරලා යන්න බෑ කියලා තමයි තමුන්නාසලා මෙතන ඉන්නේ අපි අපේ අතෙන් වැරදි වුණා වැරදි හදාගෙන අපි යම් අපි පක්ෂ ආපෝ නැගිට්ටවමු නලියව ආපෝ නැගිට්ටවමු ඉදිරියට යමු මිත්තු මොකද අද ආණ්ඩුව ශීඝ්‍රයෙන් පිරිහීමට පත් වෙලා තියෙනවා අයිතනේ රංගේ බණ්ඩාර මැතිතුමාගේ කතාවේ තුමා තාමත් හොඳට පැහැදිලිව තමුන්නාසල කරුණු ගාන පැහැදිලි කළා අද බැරිම තැන දැන් ආණ්ඩුව අපි දැක්ක මේ ළඟදී දැන් ආණ්ඩුව පම්පෝරි ගහනවා චීනෙන් දැන් ආයෝජනයක් ගෙනල්ලා තියෙනවා කියලා. දැන් ළඟදී මේ ඊයේ පෙරේද දැක්කා ප්‍රවෘත්තිවල චීනෙන් හම්බන්තොට මේ ආර්ථික කලාපයට ලොකු ටයර් හදන ෆැක්ටරි එකක් ගෙනල්ලා තියෙනවා. කර්මාන්ත ශාලාවක්. ඒක ගැන දැන් ආණ්ඩුව පම්පෝරි ගහගෙන ඉන්නේ දැන් අපි බලන්න මේ තියෙන තත්ත්වයට අපි චීනෙන් ගෙනාවා කියලා. නමුත් තමුන්නාසලා දන්නවා මිතුරුනි ඔය ආර්ථික කලාපය හම්බන්තොට වරාය ළඟ ආර්ථික කලාපය හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව යට. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පය. එතෙද එතුමා ඒක කරනකොට තමයි මේ ආණ්ඩුව විසින් මේක විපක්ෂයක් හැටියට කිව්වේ අපි චීනෙට හම්බන්තොට විකුණලා තියනවා කියලා. චීනෙට හම්බන්තොට වරාය විකුණා කියලා. ඒ කියපු අය තමයි දැන් අපි කරපු මේ ආර්ථික කලාපයට එන ආයෝජනය ගැන ඒගොල්ලන් දැන් තමන් වැඩේ කරුවා කියලා ආගේ දැන් පම්පෝරි ගහන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තෙන්ම අදස්සෝසේ මේ ආණ්ඩුවත් වේ. මොකද අපි කරපු දේවල් ගැන තමයි දැන් මේගොල්ලන් මේ අවස්ථාවේදී පම්පෝරි ගහන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේකේ මේ රටේ ජනතාව ඇත්ත දැනගෙන තියෙනවා. ඒ වගේම අපේ නායකතුමාගේ දැනුම හැකියාව ගැන දැන් අගේ ටිකෙන් ටික රටේ ජනතාව දැන් තේරුම් ගන්න තියෙනවා. යපි අපිට ඉදිරියේදී හොඳ කාලයක් එනවා මිත්තෝ. මේ කාලය වෙනකන් බලන් ඉන්න බෑ. අපි දැම්මින්දම සංවිධානය වෙමු. අද ඉතාමත් සතුටුයි මොකද මේ පළවෙනි ගමන ආරම්භ කරන්නේ අනුරාධපුරෙන්. මෙන් ගැලවිලා හෙට අපි නුවරට යනවා. එවාගෙම සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරනවා අපි. ඒ දිස්ත්‍රික්ක ආවරණය කිරීම පස්සේ හැම ආසනයකටම දැන් ආපෝ දවස තමුන්නාසලගේ මේගම් අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇවිල්ලා අඩුම ගානේ එක දවසක්වත් හැම ආසනයකටම ගිහිල්ලා අපි තමුන්නාසලත් එක්ක ආසනය ඇවිදින්න සූදානම් කරනවා. අපිට කාලය තියෙනවා. ඒ කාලය තුල අපි මේ වැඩ කටයුතු කරමු. එවාගෙම තමුන්නාසලගේ පස්සේ අපි ශාඛා ටික හදමු. ආසනීය සංවිධානය හදමු ක්‍රියාකාරීන්ට එකතු කරමු එක්රාජ කරගමු එහෙම අපි ආපෝ අපේ පක්ෂය ශක්තිමත් කරමු මෙතන එනනම් වැඩි වෙලාවක් ගන්න
තමුන්නාසලාද මං හිතන්නේ උදේ ඉඳන්ම මෙතනට පැමිණලා තියෙන්නේ. නමුත් අද පක්ෂය වෙනුවෙන් පැමිණීම පිළිබඳව මගේ හෘදයෙන්ම තමුන්නාසලා සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරනවා. අපි සියලු දෙනාම අපි අත්වල් බැඳගෙන අපි මේ ගමන යමු. අපි පක්ෂය ආපුව අවදි කරගෙන ඉදිරියේදී 20යි 25 වෙනකොට අපේම ජනාධිපති කෙනෙක් අපේම ආණ්ඩුවක් හදන්නට අපි සියලු දෙනාම සූදානම් වෙමු කියමින් ඔබ සියලු දෙනාටම ජය වා කියමින් විශේෂයෙන්ම අපේ අනුරාධනාගමතුමාටත් ඒ වගේම සංවිධායකවරු කණ්ඩායමටත් මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන සුවපත් අවසන් කරනවා.